අයිබුවන් සුබ දවසක් හැමෝටම. අදත් එකතු වුණ අලුත් ගීතයක් අරගෙන ඕගොල්ලොත් එක්ක. ලංකාවේ අපේ සමාජය පවුල් සංස්ථාව ගත්තාම ඉතාම කාර්ය බහුල පවුල් සංස්ථාවක් තමයි අද තියෙන්නේ. මොකද ආදරය කරලා කසාද බැඳලා ළමයි හැදුවට පස්සේ, එක පවුලක් වුණාට පස්සේ, එක ගෙදරක පදිංචි වුණාට පස්සේ අර ආදරය කරපු කාලේ නැවත ජීවත් වෙන්න බෑ. රැකියාවට ගියොත් එතන ප්‍රශ්න. ගෙදර આવුත් දරුවෝ ඉන්නවා නම් ඉස්කෝලේ යවන්න ඕනේ, පන්ති යවන්න ඕනේ, දේකියාව හෝ නර්සරි හෝ ඒවට යවන්න ඕනේ, ආපහු ගන්න ඕනේ, ඒගොල්ලෝගේ ඇහැගාගෙන ඉන්නේ, ඒ වගේ ප්‍රශ්න ගොඩයි. එතකොට මුදුම කාර්ය බහුලත්වයක්. ලයිට් බිල් ගෙවන්න ඕනේ, වතුර බිල් ගෙවන්න ඕනේ, ගෑස් ඕනේ, ඒ ඔක්කොමටම හරියන්නේ එක්ක ඕටි එකක් කරන්න ඕනේ. එහෙම ලොකු ප්‍රශ්න කොටක ඉන්නේ මේ සමාජයේ ජීවත් වෙන විශාල ප්‍රමාණයක් ඒ ප්‍රශ්නවල ඉර වෙලා කාර්ය බහුල වෙලා ඉන්නේ. ඉතින් ආපහු ආදරය කරන්න අර කලින් අත්වැල් බැඳගෙන හිටපු ඒ ආදරේ නැවතෙන්න බෑ. මේ මවාගත්ත සිහින ලෝකයක්, එදා මවපු සිහින ලෝකයක් අද නෑ අර කියනවනේ. එදා මවපු සිහින ලෝකයේ තමයි අද ඔබ ජීවත් වෙන්න ඕනේ හරිනම් කියලා ප්‍රායෝගිකව. නමුත් එහෙම බෑ. ඒ සිහින ලෝකයක් මැව්වා, සිහිනේ ඒ හරියට ඒක ඉන්නවද කියලාවත් දරුවෝ හදලා ඒ දේවල් කරගෙන තියෙන එක ඇත්ත. නමුත් අර නිදහස කියන එක සීමා සහිත වෙලා තියෙනවා. ඒක නිසා ඒ සුන්දර ලෝකය නෙමෙයි තියෙන්නේ. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒ ගැන කියවෙන ගීතයක් තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ ගීතයේ පද රචනය කපිල කුමාර කාලිංග මහත්මයා, සංගීතය එඩ්වඩ් ජයකොඩි මහත්මයා, ගායනයත් එඩ්වඩ් ජයකොඩි මහත්මයා. වසන්තයේ අග හමු වෙමු සොඳුරිය, ලවෙලි තලාවක විසුල කුසුම් මත, අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමත් ගෙනවෙන් වී යමු. වසන්තයේ අග දරුවත් අදලා උස්මාත් වෙලා, මං හිතන්නේ ඒගොල්ලොත් කසාද බැඳ දෙන්න ඕන වයසට ළඟයි. ඉතින් එතන දිවත් අපි හමු වෙමු සොඳුරියේ කියලා කියනවා. ලවැලි තලාවක විසුල කුසුම් මස, ලස්සන පරිසරයක් එක්ක නිදහසේ හමුලා අතිනතගෙන පෙර නොකී කතා, කලින් කියන්නත් බැරි වෙච්ච කතා, කතා කරලා සිද්ධ වෙච්ච දේවල් ආගිය දේවල් ඔක්කොම නිදහසේ කතා කරලා අලුතින් සුසුමක්. තව අපි ජීවත් වෙන්න කල් තියෙන ටික කාලයක්, ඒ වෙනුවෙන් අපි මොනවද කරන්නේ ඒ කාලේ කියලා කතා කරමු. කරලා ගෙන අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු. මේ ලෝකයේ එතන සිහිනි ජීවත් වෙන්නේ නැතුව අපි දැන් ඉන්න ලෝකෙට ආපහු වෙන් වෙලා හේන්නෙත් එක ගෙදරටම තමයි. ඒක කියන ලාසඳ නැගෙන හෝරාව. මේ කියන්නේ අදුගාන රැයකටවත් එහෙම මේ හවසක අපි එහෙම කතා කරලා ඉමු කියලා කියනවා, යෝජනා කරනවා තමන්ගේ බිරිඳට. ගිමන් නිවන්නට ජීවිතයේ යලි කෙදිනට ඉඩ සැලසින්නේ, නොදනිමු එය අප, නොවී පමා පියවර මැන යමු යොදුන් ගෙවා. ඉතින් මේ වගේ අවස්ථාවක් ආයේ කවදද හම්බෙයි කියලා අපි දන්නේ නැහැ. ලැබුණු අවස්ථාව නගහැරගන්නේ නැතුව යොදුන් ගණන් ගෙවලා හරි පැවිදගෙන ගිහිල්ලා අපි කතා කරලා අලුතින් සුසුමක් ගෙනවෙන් වී යමු කියලා කියන්නේ. දොරගුළු හැරලමු අප දෙහදේ හින හැමු පෙර අපි පැතූ ලෙසේ, කිසිවෙකු නොදකින නිහඬ පැයේ තනි වෙමු මොහොතක් අපේ ලොවේ. දොරගලු හැරලම් අපි දෙහදේ. ඇත්තටම හැම කෙනෙක්ම මේ ලෝකෙට ඉපදෙන්නේ මේ හදවතේ ආදරය පුරවගෙන. ඒ ආදරය හැම කෙනා, හැම ජීවියෙක්, හැම මිනිසෙකෙම හදවතේ ආදරේ විතරයි තියෙන ඉපදෙනකොට. ඊට පස්සේ තමයි ආත්මාර්ථකාමීත්වය, self defense, ආරක්ෂාව, තේ දේවල් ඔක්කොම ඒ ආදරය උඩින් වෙලා ගන්න. ඒකේ ඝනත්වය වැඩි වෙන්න පුළුවන් ඒ කෙනාගේ ඒ ලැබෙන සමාජ පීඩනය සහ වටපිටාවේ තියෙන සම්බන්ධතා එක්ක. එතකොට දොරගුළු හැරලම් අපි දෙහදී, අපි අඩු ගානේ දොරගුළු හැරලම් අපි දෙන්නට දෙන්නටවත් ඒ දොරගුළු අය ආදරේ විවෘත කරගමු. 1-to-1 කියන්නේ බ්ලූටූත් වගේ හරියට Wi-Fi නෙමෙයි බ්ලූටූත් වගේ 1-to-1 අපි දෙන්න අපි දෙහදී දොරගුළු හැරලම් මේ ආදරේට ආපහු විවෘත වෙමු. මොකද කාර්ය බහුලත්වයෙන් නිදිලා ඒ දේවල් අමතක කරලා අපි ආදරයට විතරක් විවෘත වෙමු කියලා කියනවා. කින හැමෝ අප්ප පෙර පැතුලේ ඇත්තටම කලින් ආදරය කරනකොට අපි
ඒ හිටපු ලෝකෙ නෙමෙයි දැන් ඉන්නේ අපි. ඒක අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයිනේ. ඒක නිසා අපි චුට්ටක් හිනා වෙලා යමු. කිසිවෙකු නොදකින නිහඬ පැයි කවුරුහරි දැක්කොත් ඒකටත් ගලක් ගහන්න ඉඩ තියෙනවා, උදැල්ලක් දාන්න ඉඩ තියෙනවා. මොකද සමාජයේ හැමෝටම කාටවත් මෙහෙම අවස්ථා ලැබෙනවා අඩුවිනේ ආදරය කර කර ඉන්න හැමෝම කාර්ය බහුලයි වෙලා. ඒක නිසා ඊර්ෂ්‍යාවක් උපදින්න පුළුවන් කවුරු හරි දැක්කොත්. තනි වෙමු මොහොතක් අපේ ලෝකේ. අපි අපේ ලෝකේ පොඩ්ඩක් මොහොතක් තනි වෙමු. මේ මග ඇරච්චි ආදරය හරි නැවත මේ ලෝකේ විසීනවල මොහොතකට හරි ජීවත් වෙන්න අපේ ඉදිරි කාලයට සීන නැවත අලුත් සීන හදාගෙන ඒ තුල ජීවත් වෙන්න අපි මොහොතක් හම්බෙලා නිදහසේ කතා කරමු කියන කතාව තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. කාර්ය බහුලත්වයෙන් මිදිලා ඊට කලිනුත් අපි මේ වගේ ගීතයක් කතා කරා වික්‍රත්නායක මහත්මයාගේ අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් කියලා ගීතයක්. ඒකත් මේ වගේම අර්ථයක් දෙන ගීතයක්. දෙකම එකම ලස්සන තේරුමක් තියෙන ගීතයක්. අද කාලේට ගැලපෙන ලස්සන හොඳම ගායකයෝ දෙන්නේ ගීතයක්. ඉතින් ඒකත් බලන්න. මේකත් ඒ වගේ ගීතයක්. තවත් දවසක තවත් ගීතකින් හමු වෙමු. ඉතින් සුබ දවසක් ඔබ සැමට.